අයබෝන් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා විභාගය දෙපපර.com ක්‍රීඩා වෙනුවෙන් කවදත් විප්ලවීය වෙනසක් කරන බව ඔබ දන්නවා. ඒ විප්ලවයේ අලුත්ම පියවර තමයි මේ The Last Lap. ලංකේ මල්ල ක්‍රීඩාවේ දස්කම් දක්වන සහ අනාගත බාර ගන්න ඉන්න ක්‍රීඩා ක්‍රීඩිකාවන් සමගින් උන්නාගේ මුලගිය තන් කතා කරන සුවද සාකච්ඡාව. The Last Lap මල්ල ක්‍රීඩාවේ හද ගැස්. The Last Lap පළවෙනි අඩසරහට අපි කැඳව විශේෂ පුද්ගලෙ. මැති ඉතිහාසයේ මල්ල ක්‍රීඩාවේ ජනප්‍රියත්වයටම පත්වෙච්ච ක්‍රීඩිකා වැය කිව්වොත් මන් නිවැරදි. හැබැයි වැඩිපුර මං එයා ගැන කතා ගන්න නැතුව මං කැමති ඇයටම අවස්ථාව දෙන්න ඇයව හඳුන්වා දෙන්න. මගේ නම ශලින්ද ජැන්සන්. මාව ගොඩක් අය දන්නේ ඇතලික්ස් පැත්තෙන්. අද මෙතනට ඇවිල්ලා ඉන්නේ මං ගැන දන්නේ නැති ගොඩක් පැති තියෙනවා. ඒ ගැනවත් එක්ක කතා කරන්න. ඕනම ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකට අවශ්‍යම දෙයක් තමයි හොඳ අඩිතාලමක්. අපි කතාබහ ආරම්භ කරමු. ශලින්ඩා ඔගේ පෞලියේ විස්තර ගැන කතා කරලා. මගේ ෆැමිලි එකේ අම්මි තාත්තී අයලා දෙන්නයි ඉන්නේ. ඇත්තටම අඩිතාලම ගැන කතා කරොත් පොඩි කාලේ ඉඳන් ෆැමිලි එක තමයි අද වෙනකම් මාත් එක්ක හිටියේ. ඒක නම් මට ගොඩාක් හෙල්ප් කරලා තියෙනවා මගේ අම්මී මගේ අයියලා මට ලොකු සපෝට් එකක් තියෙනවා මගේ කැරියර් එකට ආවම මේ ෆීල්ඩ් එකේ වැටෙද්දී නැගිටිද්දී හැම පැත්තෙම පවුල තමයි හිටියේ මොකද මං හිතන්නේ පවුල නැතුව අපිට ඉස්සරහට එන්න පුළුවන් වෙයි කියලා ඉතින් ඒ අතින් බලද්දී මාව ශක්තිමත් කරන්න මට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඉතින් ඒ ගැන මම ගොඩාක් ශලින්ඩා ගොඩක් දෙනෙක් දන්නවා ඔයාව. හැබැයි මම මෙහෙම කිව්වොත් ඔයාගේ ෆැමිලි එකේ ඔයාගේ සහෝදර සහෝදරින් අතරේ ඔයා විතරක් නෙමෙයි ජනප්‍රිය කෙනෙකුට ඉන්නේ. තවත් කෙනෙක් ඉන්නවා. මේ කවුද මේ අනිත් කෙනා? මගේ පොඩි අයියා. එයා ජනප්‍රියයි, මාත් ජනප්‍රියයි. මේ එයා ගොඩක් ජනප්‍රිය එයා ගොඩක් ෆේමස් ඉන්නේ රග්බි වලට එයා රග්බි ප්ලේයර් කෙනෙක්. එයා කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් එකට දැන් කරන්ට්ලි ප්ලේ කරනවා. එයාත් පොඩි කාලේ ඉඳන් මම වගේම ස්පෝර්ට්ස් වලට ගොඩක් ඉන්වෝල් වෙලා ඉස්සරහට ආපු කෙනෙක්. එයාත් ශ්‍රී ලංකා රෙප්‍රසන්ට් කරලා තියෙනවා, නැෂනල් රෙප්‍රසන්ට් කරලා තියෙනවා, ස්කූල් රෙප්‍රසන්ට් කරලා තියෙනවා, කැප්ටන් කරලා තියෙනවා. කිව්වා දැන් අයියලා දෙන්නෙක් ඉන්නවා කියලා. අයියලා දෙන්නා ඒ අය බැලුවම තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනාගෙන් හොඳම එක්කෙනා කවුද? තුන් දෙනාගෙන් හොඳම මං. එහෙම නෑ කියතර මෙතින් අපි තුන් දෙනාම හොඳයි. ඒ වගේම මට කතා කරන්න ලැබුණේ මේ ලොකු අයියා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධයි කිව්වා. පොඩි අයියා එතකොට රග්බි ක්‍රීඩාවට. මේ තරම් හොඳට දුවන්න පුළුවන් උනේ මේ අයියලා දෙන්නගේ ටැලන්ට් නිසා. ඔව් මං එහෙමත් හිතනවා මොකද අපි ෆැමිලි එකේම මං හිතනවා ඒ අපිට එන එකක් කියලා ඒ ස්පෝර්ට්ස් ගත්තම තුන් දෙනාම මොන හරි කරා අම්මි එයා ස්කූල් යන කාලේ ස්පෝර්ට්ස් කරලා තියෙනවා ඉතින් අම්මි තමයි ඇත්ලටික්ස් ගත්තොත් ඇත්ලටික්ස් පැත්තට ටිකක් හරි යොමුනේ අම්මි ඉතින් ඒ පැත්ත තිබ්බේ යාගේ විතරයි ඊට අමතරව අයියා රග්බි ප්ලේ කරා ලොකු අයියා ෆුට්බෝල් ප්ලේ කරා එයා ස්කූල් ඉවරනකම් ගි ප්ලේ කරා එයාගේ ස්කූල් ටීම් එකට ඒ ඔක්කොමත් එක්ක බලමු ඉතින් ෆැමිලි එකෙන් මේන දෙයක් තමයි ඉතින් මට මේක අපි දැන් පෞලි විස්තර ගැන කතා කරා ආරම්භ කරමු ඔයාගේ මල්ල ක්‍රීඩා ජීවිතේ කොහෙන්ද ආරම්භ වුනේ කවදද ආරම්භ වුනේ දැන් ඇත්තටම ලොකු ගමනක් මම ඇවිත් තියෙනවා දැනට ඒ තව ඉස්සරහ බැලුවම යන්න ඊට වඩා ලොකු ගමනක් තියෙනවා මම මගේ ස්පෝර්ට්ස් ලයිෆ් එක ගත්තොත් ඒක ආරම්භ කරේ මට වයස අවුරුදු 8 දී වයස අවුරුදු 8 දී මම ස්පෝර්ට්ස් මීට් එකට දුවලා තමයි මේ හැමදේම පටන් ගත්තේ මේ චැප්ටර් එක පටන් ගත්තේ එතනින් මම එතකොට මම ග්‍රේඩ් 3 මට මතකයි මම දුවන්න කැමැතිම නැහැ ඒත් මං ටිකක් මං හරි ඇක්ටිව් කැරක්ටර් එකක් පොඩි කාලේ ඉඳන් දඟලනවා හරි දඟයි ඉතින් ඒ අතින් බලද්දී අපේ අම්මි තමයි කොහොම හරි
දැක්ක මම ස්පෝර්ට්ස් මීට් එකට දුවනවා ඒකටත් දුවන්න දැම්මේ මුකුත් ඒ කියන්නේ මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා මට කිව්වා ඔතන ඉඳන් අතෙන්ද දුවන්න එච්චරයි මට කිව්වේ එහෙම කියලා තමයි මම ඒකනම් ස්ටාර්ටින් ලයින් එකට දැම්මේ දන්නේ නැහැ මොකටද දුවන්නේ කොහොමද දුවන්නේ දුවන්න ඕන ටෙක්නික් මුකුත් නැහැ ඉතින් ඔහොම පොඩි කාලේ ස්පෝර්ට්ස් මීට් එකට දිව්වම මං හිතන්නේ මගේ ෆස්ට් ටයිම් මම රේස් එකක් දිව්වා ඔව් දිව්වට පස්සේ මං කොහොමරි ෆස්ට් උනා කොහොම ෆස්ට් උනාද කියන්නේ මන් දන්නේ නැහැ කොහොමරි ෆස්ට් උනායි මීට් එකේ ඊට පස්සේ අපේ අම්මි දැක්ක මං නිකන් බුලට් එකක් වගේ මං ගියා මේ කොහොමරි එදා ඉඳන් තමයි මං මගේ මේ කැරියර් එක මම එන්ටර් වුණේ එදා ඉඳන් අපේ අම්මි ඊට පස්සේ මම පුෂ් කරා හැබැයි ඒ වෙද්දි මම කැමති වුණේ ඇත්ලටික්ස් වලට ගොඩක් බිකෝස් මම ගොඩක් ඉන්වෝල්ව් වෙලා හිටියේ ස්විමින් වලට පොඩි කාලේ ඉඳන් ළඟක් වෙනකම් ස්විමින් තමයි කරේ මගේ මේන් ස්පෝර්ට් එක උනේ ස්විමින් ඉතින් මම ගොඩාක්ම වෙලාව දුන්නේ ගොඩාක්ම කැප වුණේ ඒ ස්පෝර්ට් එකට හැබැයි අම්මි දැක්ක වෙනම පැත්තක් මගේ මං නොදුටු පැත්තක් අම්මි දැක්කා ඊට පස්සේ කොමාරි ඔහම පුෂ්කල 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 තමයි ඉතින් අන්තිමේට මට ඇත්ලටික්ස් වලට මුල් තැන දෙන්න උනේ එතකොට දැන් ස්විමින් අත්තරල තියෙන්නේ නැත්නම් තාමත් ඒක කරනවද මං ස්විමින් මට අත්තරින්න උනා ඒක තමයි මගේ ලොකු ඩිසිෂන් එකක් වුණේ මං කැමති වුණේ නැහැ ස්විමින් අත්තරින්න මොකද මං පොඩි කාලෙන් කරපු ස්පෝර්ට් එක ස්විමින් ගොඩක් දුක් වුණා මම ස්විමින් අතරලා ඉද්දිත් මගේ කෝච් උනත් කිව්වේ එන්න නිකන් එන්න ඇවිල්ලා කරන්න ප්‍රැක්ටිස් කරන්න අර මට කවුරුත් කැමති වුණේ නැහැ මම ස්විම් මොකද මම ඇත්ලටික්ස් වගේ මම ස්විමින් වලින් ගොඩක් එක්සෙල් කරා මම ගොඩක් ලොකු තැනකට මට එන්න තිබ්බ ස්විමින් වලත් හැබැයි මං ඊට වඩා ලොකු දෙයක් ඇත්ලටික් පැත්තෙන් දැක්කා يعني අවුරුදු 14ක් 15ක් විතර වෙද්දි ඔව් අවුරුදු 14ක් විතර වෙද්දි මම දැක්කා මම ආවා එක පොයින්ට් එකකට මම එක දෙයක් චූස් කරන්න ඕනේ මට මොකද මට දෙකම බදාගෙන දෙකම මට ඉන්ටර්නැෂනල් යන්න බෑ ඒක අමාරුයි ඒක අමාරු දෙයක් නිසා මට චූස් කරන්න ඕන ඇත්ලටික්ස් ස්විමින් ගිව් අප් කරන්න ඒත් මං තාම ඇඟේ තියෙන මා ස්පෝර්ට් එක තාම මට පුළුවන් මේ ඒත් අර මීට්ස් එහෙම කරන්න තියෙක තමයි වෙනසක් ඔබ කිව්වා මේ ආරම්භ කරේ මෙතන අතන්ට දුවන්න කියන්න කියලා ආරම්භ වුණේ කියලා. අපි බලමු දැන් ඔය කුඩක් දුර ඇවිල්ලා තියෙනවා. මුලින්ම ජාතික වශයෙන් අපි බලමු ඔයා නමක් ගත්තේ මොකේද කියලා. මට හරිනා මම මගේ මතකේ නියර දන් 2017 ජෝන් ටාවර් මල්ල ක්‍රීඩා උළෙල. අපි හිටියේ දියගම ක්‍රීඩාංගනේ. අසංග අධිනම්පල මගේ මිත්‍රයා පස්සෙන් මේ පොඩි ගෑනු ළමෙක් දුවගෙන ආවා. දුවගෙන ආවිල අපෙන් ඇහුවා මේ එයාව ඉන්ටර්විව් කරන්න නැද්ද කියලා. ඇයි එතනදී දුවගෙන ආවේ මොකද්ද මේ 2017 ජෝන් ටාබට් මල්ලකී ඩවුල්ලේ විශේෂත්වය 2017 නම් ඇත්තටම මේ කිව්ව කතාව හරි මම ඇත්තටම දුවන් ගිහිල්ලා මට මතකයි මම අසංකයගෙන් ඇහුවා මාව ඉන්ටර්විව් කරන්න නැද්ද කියලා මොකද ඒ තමයි මං ගිව්ව ෆස්ට් මීට්ස් වලින් අර පොඩක් අර කැපිලා පේන තැනකට ආවේ මේ මීට් එකේ හොඳ ටයිම් එකක් දුවලා මං 100 මීටර්ස් 200 මීටර්ස් නැ මගේ ඉවෙන්ට් එක ලොง ජම්ප් කරා අපි මම ලොง ජම්ප් මං අත්හැරියා මේ ස්ප්‍රින්ට් ඉවෙන්ට් වලට ફોકસ කරන්න වෙන නිසා කොහමhari මං හිතන්නේ 100 මීටර්ස් රේස් එක දුවලා මම ෆස්ට් උනා මම දිව්වේ අඛිලා එක දිව්ව අවුරුද්දක් කොහොමනේ මට වඩා ඒජ් ගෲප් එක මගේ ෆස්ට් ඉයර් දිව්ව අවුරුද්දක් එක කොහමhari ඒ දුවලා ඉවර වෙලා කොමරි මම දැක්ක මේකලන් එහෙම ඉන්නවා ඉන්ටර්විව් කරනවා මම ෆස්ට් ටයිම් එහෙම දෙයක් දැක්කේ يعني අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ අපිට වැඩි තේරුමක් නැහැ පොඩි ඒජ් ගෲප්ස් වල දුවද්දී ඉන්ටර්විව් කරන්න මොකද ඒත් මම අර ආවා ඒ ඒජ් එකට එද්දි මම දන්නා දැන් මෙහෙම දෙයක් වෙනවා කියන එක දන්නා ඊට පස්සේ තමයි මම දැක්කේ මේකලන් ඉන්ටර්විව් කරනවා ඔව් එහෙම දෙයක් වුණා එහෙම සිද්ධයක් වුණා ඒ ඉන්ටර්විව් එක තාම ඇති මම හිතන්නේ ඔව් thebubble.com ඔබ දන්නවා චාරුකලට සෑහෙන ප්‍රසිද්ධයි. අපි ගාව විශේෂ චාරුපයක් තියෙනවා සිලින්ඩගේ. මේක මම හිතන්නේ 2018 ජූනි නැෂනල්ස් මීට් එකේදී ගත්තු චාරුපයක්. මේ චාරුපය ගැන පොඩ්ඩක් මතක් කරමු මේකේ සෑහෙන අඬවටන චාරුපයක්. මොකද්ද මෙතන උනේ? ඒක මම ෆස්ට් ටයිම් 24.98 එක දීව
මීට් එක ජූනියර් නැෂනල්ස් මීට් එක 2019 වල ඒ මීට් එකෙන් තමයි මම ගොඩාක් මීට්ස් වලට ට්‍රයල්ස් වලට ශ්‍රී ලංකා ජූනියර් පූල් එකට ඔක්කොටම වගේ ක්වොලිෆයි වුණේ ඒ මීට් එකෙන් ඒ 200 මීටර්ස් රේස් එක ෆයිනල් එක මම දිව්වේ එදායින් පස්සේ මම දැනගත්ත ඇත්තටම මම 2498 එකක් දිව්වේ මට අවුරුදු 16 දී ඔව් මට 16යි වයස එතකොට මම කිව්වද්දි නෑ 17 16 හරි 17 කොහොමද හරි මතක නෑ කොහොම හරි ඒ දිව දවස තමයි මේ පික්ෂ එක ගත්තේ මට ඒක ලොකු achievement එකක් මොකද මම first time ඒ බැරි එක කැඩුවා එදායින් පස්සේ ඒ දවස් ඉඳන් මම හිතන්නේ මම 25 එකක් දිව්වා කියලා ඊට පස්සේ 2018 South Asian Junior Athletic Championship එක ශෙලින්ට මම හිතන්නේ සෑහෙන විශේෂයි. අපි 얘ගෙන ගොඩක් කතා කරන්නත් තියෙනවා. මුලින්ම අහමු ඔයා සහභාගී වෙච්ච ඉවෙන්ට්ස් මොනවද කියලා ඒ ඉවෙන්ට් එක. මම 100 meters, 200 meters ඒ වගේම 4 x 100 meters relay එක participate. මේ 4 x 100 relay video එක thepapara.com අපිටත් සෑහෙන විශේෂයි. මොකද ගුවත් මේ වෙන විට YouTube අපේ channel එකේ මිලියන 6කට වඩා මේ video එක නරඹලා තියෙනවා. කතා කරමු මේ තරණිය ගැන ඒ වගේම ඔයගොල්ලෝ තියපු මේ record එක ගැන. ඒ තරණිය ගැන අතරම කතා කරොත් මට ඒ රේස් එක අපි 4x200 meters relay එක ගත්තොත් අපිට ඒක අතරම ලොකු දෙයක්. ශ්‍රී ලංකා ටීම් එකට අපි achieve කරපු ලොකුම දෙයක්. මොකද ගොඩාක් අපි ඒ දවස් ටිකේ ගොඩාක් අපිට अमारु सिचुएशन एक काफ़ी हिटी है पूल के अतुले इतिंग गोडा का अपने फेस करांडो ना सिचुएशंस टिका है भाई आप ये हम दे में एडजस्ट करके ना कुमारी आपी गेम मेकर बेस्ट था इंडिया वालिंग आवेल तीव्र टीम मेकर आप इधर खालिंग किया तीव्र एक लंगे टाइमिंग होता है लाइक एक लंग कम दंग प्रेपला इन्हें किया पास से आप गोडा बायो ना मुकद आप दुन इंफर्मेशन अतर में इंडियन टीम में गोडा किसरा हिटी आप टीम में वादा आप तिब्बे एक मेट आगे तम गोल गाने के मुकद पॉइंट स्कोरों ने टीम एक मिडल तम वाटे थिंग टाइमिंग वत मुकवत ने मिडल तम स्कोर्स गते कदा पास को मारी अभी स्टार्टिंग नाइन गिर पास अभी हितुए न रेकॉर्ड आई कियला हितुए नीधे रेस के अभी दुआंड हरी स्मूथ हरी लसन टाप बैटिंग चेंजेस उना लाइक उकमा हरी विधियट अभी प्लान कर विधियट में अंत में उना मुकद प्रैक्टिस होती अभी गुडाक फेल उना बैटी बैटी आय कर कर अभी अभी ये दवास विंद दुख अभी तमें दाने आप टीम में कर टीम आगे टीम के शर्मिला मामा अमाशा शफिया हिटिए अभी टीके तमें रिप्रजेंट करें ये वगेम मट लोक प्रेशर का मुकद श्रीलंका टीम के इतना स्प्रिंटर्स गत्तम स्पेशली 4x100 मीटर रिले गत्तम मम तम इतने अडवाइसिंग पार्टिसिपेट करपू इकम के ना मम टीम के रिप्रजेंट करें मट दा हाथ ये तो मम दू अदी अभी तुखम 19 सेट तम हिटिए මම විතරක් 17 ඉතින් මම ගොඩක් බය වුණා මට බ්ලේම් එකේයිද මොන හරි වුණොත් කියන එක ඒ මයින්ඩ්සෙට් එකකින් තමයි මම රේස් එකට ගියේ මොන හරි බැටින් චේන්ජ් එක මොන හරි වුණොත් හරි බයෙන් හිටියේ මට කට්ටිය මොන හරි කියයිද මට මොන හරි වෙයිද බ්ලේම් එක මට දායිද එහෙම ඉතින් ගොඩක් ලොකු ප්‍රෙෂර් එකකින් තමයි රේස් එකට ගියේ හැබැයි හිතුවේ නැති විදිහකට අපිට ඒක ඉවර කරගන්න පුළුවන් වුණා සවුත් ඒෂියන් ජුනියර් ඇත්ලටික් චැම්පියන්ෂිප් එකේදී तमंगे नम दकुन आसिया तिबुना इतनी हाट अरंगण अवस्था उदावेन्नी बैंकॉक नोड़े मंग क्यूत् शिलिंडर जैनसन मेगा स्टार के पटांग इतनी गेला मंगे मंग वेरा तक मे अभी कथा करूँ एशियन क्वालिफिकेशन तरंगावली मम इन ऐ थिंक अरे मेगा स्टार की अंड बै यम करला पुलवा मम ओ बैंकॉक मीट पार्टिसिपेटना ए 2018 वाले या पे एशियन क्वालिफिकेशन ट्रायल ओलंपिक गेम्स मैं
ඒෂියන් ක්වොලිෆිකේෂන් ට්‍රයල් එකට සිලෙක්ට් වුනේ 2018 ජූනියර් නැෂනල් රේස් එක දුවලා 24.98 එක දුවලා තමයි 200 එකේ ඒකෙන් තමයි මම සිලෙක්ට් වුනේ ඒෂියන් ට්‍රයල් එකට. එතනත් ඇත්තටම පොඩි ඩවුන්ෆෝල් එකක් තිබ්බා මේ මීට් එකේ ට්‍රයල් එකේ. මොකද අපිට කියලා තිබ්බේ කෝටා එක තිබ්බේ 4 දෙනයි. ඉතින් 4 දෙනෙක්ව තමයි සිලෙක්ට් කරන්නේ ඒෂියා වලින් යූත් ඔලිම්පික්ස් වලට. ඒෂියා රෙප්‍රසන්ට් කරන්න. ඉතින් ලොකු ටෆ් ගේම් එකක් තිබ්බා මට එදා. ඉන්ජරි එකක් එක තමයි මම ගියේ ට්‍රයල් එකට. මම ගියේ ලොකු කියන්නේ මම 24.98 එකක් දුවලා ප්‍රැක්ටිස් ඔක්කොම කරලා ඔක්කොම ඉඳි තමයි මට ඉන්ජරි එකක් ආවේ. ඉතින් මම ඒ ඉන්ජරි එකක් තියාගෙන ඒකට ට්‍රීට්මන්ට් කරගෙන තමයි රට ගියේ. ගිහිල්ලා පස්සේ කොහොම හරි මම ගන් අපිට කිව්වා 4 දෙනයි. ඉතින් මේක 4 ඇතුළට පුළුවන් තරම් 4 ඇතුළට බෙල්ල දාගන්න බලන්න. මොකද ඊට පස්සේ එතනින් ආට අපිට ට්‍රේන් කරලා අපිට අපේ ස්ටෑන්ඩඩ් එකට එන්න පුළුවන්. එදා ගියාට පස්සේ මට මතකයි මම රේස් එකට කලින් වමනේ දැම්මා. ඒ කියන්නේ මට ඇක්සලරේටරෙම මට මම ස්ට්‍රෙස් එකක හිටිය ලොකු ඉන්ජරි එකක් එක්ක. පස්සේ 24.98 එක මෙහෙදුවලා ගිහිල්ලා එහෙ මම හිතුවා හරි මට ඊට වඩා අඩු ටයිම් එකක් තමයි මම ටාගට් කරන් ගියේ. අඩුම තරම 24.8 එකක් නැත්නම් 24.7 එකක් කියන එක. ඒත් මට ඒ ටයිම් එක දුවා ගන්න බැරි වුණා. 25 නෝට් එක මම දිව්වට වඩා අඩුවෙන් මම දිව්වේ. ඉතින් ඒක මට ගොඩක් අඩුවක් වගේ තේරුණා. මොකද මම හිතන් ගිය ටයිම් එක මට දුවන්න බැරි වුණා. මං ගියපු වැඩේ මට කම්ප්ලීට් කරගන්න බැරි වුණා කියලා ලොකු දුකකින් තමයි මං ආයෙත් ඔයකින් ලංකාවට ආවේ. හැබැයි මම ෆෝත් වුණා. මම ෆෝත් වුණා. ෆෝත් වුණෙත් ඒ කියන්නේ ඒක මම හිතුවේ නෑ ෆෝත් වෙලත් මගේ ටයිමින් හොඳ නැති හින්දා මම ඒෂියන් ටීම් එකට සිලෙක්ට් කරයි කියලා මම හිතුවේ නෑ. ඒත් ඉතින් තිබ්බ වාසනාවන්ත කමකට මම කොමාරි මම ඒෂියන් ටීම් එකට සිලෙක්ට් වුණා. ලංකාව ජයගෙන දකුණු ආසියාව ජයගෙන දැන් බැංකොක් නුවර ගිහිල්ලා ඔන්න ආසියා 4 වෙනි තැනටත් පත් වුණා. මීළඟට තමයි හොඳම ස්ථානය දෙන්නේ. ලෝක අනිත් පැත්තට යනවා අපි ආජෙන්ටිනාවට. ආජෙන්ටිනාවේ යූත් ඔලිම්පික්ස්. යූත් ඔලිම්පික්ස් ගැන කතා කරමු මුලින්ම ඒ ලැබිච්ච අත්දැකීම ගැන. ඒ අත්දැකීම කාටත් ඒ කියන්නේ ලේසින් ලැබෙන අඩුයි. මොකද යූත් ඔලිම්පික්ස් කියන්නේ මුළු ලෝකෙ එක්කම කම්පීට් කරන ගේම් එකක්. ඉතින් ඒක අපිට සුළුවට හිතන්න බෑ. අපි එන්ජොයි කරන්න ඕනේ. ඒත් රේස් එක ගත්තම ඇත්තටම මොකද ඒක මගේ ජීවිතේ එක කඩේමක්. ඒක මට ලොකු දෙයක්. ඒක පහු කරනවා කියන්නේ ඇත්තටම එතකොට මට සතුටු වෙන්න පුළුවන් දෙයක්. මොකද යූත් ඔලිම්පික්ස් කාටත් ලේසියෙන් කම්පීට් කරන්න බැරි ගේම් එකක්. ඒකට ගොඩාක් මහන්සි වෙලා තමයි ඒ තැනට එන්න ඕනේ අපි. ඉතින් මටම පුදුමයි මම ඒ තැනට ආවා කියන එක. ආජෙන්ටිනා ගිහිල්ලත් ඇත්තටම ඒ රේස් එක මේ වගේම 200 එක තමයි මම පාර්ටිසිපේට් කරේ. කිමෝපේ තරඟය ගැන මේ විශේෂ තරඟය මම හිතන්නේ ලංකාවේ අස්සප් උලක් නෑර ෂෙලින්ඩා ජන්සන් කියන නම ගොඩක් අතර පැතිරුණේ මේ ආජෙන්ටිනාවේ තරඟය සහ ඒ පිහිටපු වාර්තාව නිසා. මොකද්ද මේ වාර්තාව? මොකද්ද මේ තරඟය? 200 මීටර් රේස් එක තමයි පාර්ටිසිපේට් කරේ. මම 24 ඇත්තටම කිව්වා වගේ ගොඩක් අය මාව දැනගත්තේ ඒ රේස් එකෙන්. මුළු ලංකාවේ මං හිතන්නේ ස්පෝර්ට්ස් වලට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ රේස් එක ගැන කිව්වම දන්නවා ඒ රේස් එක මොකක්ද කියලා. යූත් ඔලිම්පික්ස් රේස් එක ගත්තොත් මං හිතන්නේ ගොඩාක් අය ඒ රේස් එක බැලුවා. 2018 ඔක්ටෝබර් වල තමයි මේක තිබ්බේ ආජෙන්ටිනාවල. 200 මීටර්ස් රේස් එක ස්ටේජස් දෙකකට කැඩුවා අපේ රේස් එක. ෆස්ට් ස්ටේජ් එකේ මම වර්ල්ඩ් රෑන්ක් එක මගේ 16 තිබ්බේ. සෙකන්ඩ් ස්ටේජ් එකට පාර්ටිසිපේට් කරා. සාමාන්‍යයෙන් අපේ මීට් ගත්තොත් සාමාන්‍යයෙන් නව මීට් එකක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් හීට්ස් ඇන් ෆයිනල්ස් කියලා යන්නේ. හැබැයි ආජෙන්ටිනා මීට් එකේ එහෙම නෙමෙයි. අපි ස්ටේජස් දෙකකට කැඩුවා. එක ස්ටේජ් එකක් අපි දුවලා ඒකේ 8th ප්ලේස් එක ගත්තත් ඒකේ නම් ආය සෙකන්ඩ් ස්ටේජ් එකට පාර්ටිසිපේට් වෙන්න ඕනේ. හැමෝම
කම්පල්සරි ආය සෙකන්ඩ් ස්ටේජ් එකට පාටිසිපේට් වෙන එක. ඉතින් මම ෆස්ට් ස්ටේජ් එක දුවලා මම 24/9 එකක් දිව්වා. ඊට පස්සේ මම 16th රෑන්කින් මගේ 16th තිබ්බේ වර්ල්ඩ් රෑන්ක් එක. පස්සේ ආය සෙකන්ඩ් ස්ටේජ් එක දුවලා මම 24.07 එකක් දිව්වේ. ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ අපේ ජූනියර් ඇත්ලටික්ස් ගත්තොත් ඇත්තටම මම ගොඩාක් ලොකු වෙනසක් එතන කරා කියලා මම හිතනවා. මොකද සුසන්තිකා උයි දමෙන්ති දර්ශිතයි පස්සේ මම තමයි ජූනියර්ස් ලගෙන් ඒ ටයිම් එක දිව්වේ. කවුරුත් දුවලා තිබ්බේ නැහැ. ඒ ටයිම් එක දිව්වට පස්සේ කොහොමහරි එතන මම ජූනියර්ස් ලගෙන් 3rd ඇවිල්ලා සුසන්තිකාරයි දමෙන්ති දර්ශිත පස්සේ ඒෂියා නම්බර් 1 වෙන්න මට ලැබුණා. වර්ල්ඩ් 9th වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් මට ඒක මං හිතන්නේ මගේ ජීවිතේ ලොකු achievement එකක්. මොකද ඒ මට ඒ ඇති මම හොඳ ටයිම් එකක් දිව්වා. මම වර්ල්ඩ් 9th උනා. ඉතින් මට ඒක කියන්න තියෙන එක ගැනම සතුටක්. මොකද ඒ මීට් එකේ ගොඩක් දේවල් උනා, ගොඩක් අමාරු කම් තිබ්බා. ඉතින් ගොඩක් ඩවුන් ෆෝල්ස් තිබ්බා. ඒ ඔක්කොම පව කරගෙන ඒ ටයිම් එක දුවන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුට වෙනවා. ශ්‍රින්ඩගේ දක්ෂතාව සහ achievements එක බලද්දි ටැලන්ට් එක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මම තරඟ රසක් නරඹලා තියෙනවා ඔබ සහභාගී වෙච්ච. ඇයි මේ ගොඩක් කියලා අන්තිමට මේ අඬන්නේ? තරඟයක් වුණාම මේ අඬන්නේ? සතුටුකම්. සතුටුකම් තමයි මම හිතලා අඬන්නේ. අඬනවා කියන්නේ ඇඬෙනවා. සතුට රැඳෙනවා. මේ මොකද හැම රේස් එකක් දුවන්න කලින්ම මම ගොඩාක් දේවල් හිර කරන් ඉන්නේ. ඒ කියන්නේ ඔක්කොම හිර කරගෙන රේස් එකට විතරක් ફોකස් කරන එක හරි අමාරු වැඩක්. දුවන අය දන්නවා ඒක. මොකද අපිට තියෙන ප්‍රෙෂර් එක, අපිට ඔඩියන්ස් එකෙන් තියෙන ප්‍රෙෂර් එක බලාගෙන ඉන්නවා හැමෝම කියනවා මෙයා දිනනා. ඔය ඔක්කොම ඔළුවේ තියාගෙන අපි රේස් එකට යන්නේ. ඒ ස්ටාර්ටිං ලයින් එකට ගියාම එතන තියෙන බයක් වුණත් අපිට පෙන්න ගන්න බෑ. අපි ඒ වෙලාවේ ෆුල් ඉන්න ඕනේ ගේම් එකේ. ඉතින් ඒ ඔක්කොම ඉවර කළා මම රේස් එකක් දින්න කියන්නේ මම නිදහස් කියන එක තමයි මට. මොකද මගේ අර මම හිර කරන් තිබ්බ හැම එකම මම එක්ස්ප්ලෝඩ් ලයික් ඉට් එක්ස්ප්ලෝඩ්ස්. ඉතින් එතකොට තමයි මට ඇඬෙන්නේ. මම හිතලා අඬන්නේ නැහැ. ඒ බය පෙන්වන්න තියෙන අකමැතිකම හින්දාද ට්‍රැක් එකට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳන් නිකන් අමුතු වුණක් මවාගෙන සෑහෙන නිකන් මේ කේන්තියෙන් ඉන්න වගේ මූණක් මවාගෙන ඉන්නේ. ඒ බය පෙන්වන්න තියෙන අකමැතිකම හින්දාද? එහෙම කිව්වද හරි. ඒ කියන්නේ මම බය කියන්නේ එහෙම බයක් නෙමෙයි. ඒ තරම් තේස් එකට සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ව ගත්තොත් එතනට ගියාම ඒ මම සාමාන්‍යයෙන් මම කියන්න කැමති කියන්නේ මං පොඩි කාලේ ඉඳන් මම ගන්න එකට බයයි. ඒ වෙඩිල්ලට මම බයයි. ඒ ෂූට් එක කියන්නේ මට මාර බයක් දෙන එකක් මගේ හිතට. මං ඒක හදාගන්න කොච්චර ටයිකත් මට හරි අමාරුයි. මොකද ඒක මගේ තියෙන එක වීක් පොයින්ට් එකක්. මං හරි බයයි ඒ සද්දෙට. ඉතින් ඒ ගන් ෂොට් එකට තියෙන බයත් එක්ක දැන් තියයි කියන ඒ හදගැස්ම ඒ වෙලාවේ ඒක තේරෙන්නේ දුවන කෙනාට විතරයි. ඒ බයත් ඔක්කොම තියාගෙන ඉන්නේ. ඉතින් අර ඒක හින්දා තමයි අර රේස් එක ඉවරුනාම නිකන් අර මාර එන්නේ මාර අර හරි රිලීස් අත් මාර රිලීස් එකක් දැනෙනවා අපේ හිතට. ඒක හින්දා තමයි මම අඬන්නේ. ට්‍රැක් එකේ විතරක් කිව්වට මම අද්දකීම දන්නවා ටිකක් ෂින්ද කියන්නේ මේ ඉක්මනට ගේන්න යන කෙනෙක් ටිකක් සැරපරුෂ කෙනෙක්. මොකද මේ අපි දැකලා තියෙනවා තමන්ගෙම පොඩි මේ නංගිල මල්ලිලට පොඩ්ඩක් සද්ද කරන සද්දයක් දැන් තමන්ගේ අනිත් ක්‍රීඩිකාවන්ට උඩි සද්දයක් දාන මේ වලියට බර කෙනෙක් කියනත් පුළුවන්. මේ වලියෙන් නම් බර නෑ. මම දැකලා තියෙනවා වලිය වලට දුවනවා මේ ශෙලින්ද ඇත්තටම දුව. මේ ඉතින් ඇත්තටම ශෙලින්ද කියන්නේ සැරපරුෂ කෙනෙක්ද? නෑ. ඒ කියන්නේ තියෙනවා. හැබැයි පොඩි ලිමිට් එකකට තියෙන්නේ. එහෙම මං එහෙම නපුරු නෑ. මෙයා කියන තර නපුරු නෑ මම. ඒත් නෑ ටීම් එක ගත්තද ඇත්තටම එහෙම මං කෑ ගහනවම දැකලා ඇත්තේ පොඩි අයනේ. මොකද මම
ටීම් කැප්ටන්. ඉතින් සමහර වෙලාවට මට රෙස්පොන්සිබිලිටි සම්බුනාම මට කරන්න දේවල් තියෙනවා. ඒ ඇරෙන්න මම නපුරු නෑ. ඉතින් නිකන් මිනිස්සුන්ට බැනගෙන යන්නේ නැහැ. හැබැයි අර ඒ මීට් එකට ගියාම ස්ට්‍රෙස් වැඩි අපිට. අපි ඒ බලන්න ඕනේ මේ බලන්න ඕනේ දුවන්න දැන් ඔළුව හදා ගන්න ඕනේ අපේ ඉවෙන්ට් එකට ફોකස් කරන්න ඕනේ. ඉතින් ඒ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක වෙන්නේ නැති දැකලා ඇත්තෙත් මම වලියට නම් බර නෑ. අපි කතා කරා යූත් ඔලිම්පික්ස් ගැන. ඒ 2018 අවුරුද්දේ 2019 අවුරුද්දේ මොනවද සිදුණු සිදුවීම් වගේ ක්‍රීඩා දිවි. 2019 මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වුණ අවුරුද්දක් හිතුවේ නැති විදිහට. මොකද මම මගේ පෙට් ඉවෙන්ට් එක 200 මීටර්ස්. ඉතින් මම ගොඩක් ફોකස් කරේ 200 එක. මොකද 100 මීටර්ස් ගත්තොත් දන්න අය දන්නා 100 මීටර්ස් කියන්නේ හරි කම්පිටිෂන් එක වැඩි ඉවෙන්ට් එකක්. ඉතින් අපිට හරි අමාරුයි ලංකාව පැත්තෙන් ගත්තොත් අපේ තියෙන ෆැසිලිටීස් එක අපි ට්‍රේන් කරන විදිය ඒ ඔක්කොමත් එක කම්පයර් කරද්දී 100 මීටර්ස් කියන්නේ අපිට ඉස්සරහට යන්න ටිකක් අමාරු ඉවෙන්ට් එකක්. ඒ 200 ගත්තොත් අමාරුයි. හැබැයි ක්වොලිෆයි වෙන්න තියෙන chance එක වැඩි 200 එකේ. ඉතින් මම ගොඩක්ම ફોකස් කරේ 200 එකට පහු ගිය අවුරුදු ටිකේම. ඒත් ගිය අවුරුද්දේ ඉඳන් මං හිතන්නේ පොඩි පොඩි වෙනස්කම් ඇති වුණා මගේ ජීවිතේ. 100 meters වලට තැනක් ආවා. මොකද මම Asian Championship trial එකේ මාර්ච් වල තිබ්බ. මම 100 meters එක national trial එක මේක. ඉතින් මං කොමදිවේ මට වඩා වැඩි මල එක දුවද්දී කොමරි මම 11.93 එකට දිව්වා. ඉතින් ඒ තමයි මගේ personal best time එක. 11.93 එකක් කියන්නේ මම ඒ වයසෙන් එක දිව්වා කියන්නේ ඇත්තට මට ඒක ලොකු achievement එකක්. මොකද අපි specifically අපි training ගත්තොත් අපි එහෙම 100 එකට මේක 200 එකට මේකට කියලා අපි workouts ගහන්නේ නැහැ. අපි එක workout එක ඔක්කොටම පොදුවේ يعني ඔක්කොටම හැම ඉවෙන්ට් එකක්ම ටච් වෙන විදිහට තමයි අපි අපේ වර්කවුට්ස් කරන්නේ. මගේ කෝච් සසුනේ ගුණවර්ධන මිස් පාත ගුණවර්ධන. ඉතින් ඒගලන් තමයි මාව බලන්නේ. ඉතින් ඒ අතින් ඇත්තටම මම 100 එකේ ටයිම් එකක් දීුවා කියන්නේ ලොකු දෙයක්. මොකද තිබ්බ සිටුේෂන්ස් එක මම 200 එකට ફોකස් කරපු විදිහත් එක්ක බලද්දී 100 එකට මාව ගොඩක් පුෂ් කරා. දුවන්න දුවන්න නෑ පුළුවන්. මං කෝච් මාව ගොඩක් පුෂ් කරා. මේක දුවන්න මේක වාට පුළුවන් මේක කරන්න මේ ටයිම් එක දුවන්න මාව යවද්දිම මට ඔලුවට ටයිම් එකක් නිකන් අර අච්චුවක් ගැහුවා වගේ ගහලා තමයි යව්වේ මේ ටයිම් එක දුවන්න ඕනේ එහෙම නැත්නම් එතනින් එළියට එන්න එපා කියන එක තමයි මාව ඒකට ප්‍රිපෙයාර් කළා තමයි ගේම් එක ඇතුළට දැම්මේ ඉතින් කොහොමරි මම ගොඩක් සතුටු වෙනවා මට 11.93 එකක් ඒ ට්‍රයිල් එකේ දුවන්න හම්බුනේ කියන අපි දැන් එමු මේ අවුරුද්දට 2020 අවුරුද්දේ මං හිතන්නේ සහභාගී වුණු එකම ඉවෙන්ට් එක අයිසැක් ඓසක් පළවෙනි දවසේ ෂෙලින්ඩ මේ විශේෂ දෙයක් සිදු කරා. ඒ තමයි තවත් පාසලකට අභියෝගයක්. හරිනුත් ඔට්ටුවක්. මේ ඔට්ටුව තිබුණේ තමන්ගේ පාසල කොහොම හරි ඓසක් තරගාවලියේ සමස්ත ශූරතාවය ජයග්‍රහණය කරනවා කියලා. හැබැයි දවස් තුනක් අවසානයේ මොකක්ද උනේ? මං ඇත්තටම ඔට්ටුවක් කැඳුවා. මොකද මේගංගුත් ෆුල් ටෝක් එකක් දුන්නා මට ලයිසෙන්ස් දිනනවා කියලා. ඉතින් මගේ ඉස්කෝලේ මම ආරක්ෂා කරන්න ඕනේ. මොකද මම ටීම් කැප්ටන්. ඉතින් මම අතෑරියෙත් නෑ ගේම් එක. මම කිව්වා නෑ අපි දිනනවා කියලා. ඒත් මොන හරි තිබ්බ වාසනාවන්ත කම අපිට දිනන්න බැරි වුණා. ඒත් මම ඇත්තටම සතුට වෙනවා අපේ ටීම් එක හොඳට පර්ෆෝම් කරා මේ මීට් එකේ. අපේ ළමයි පුළුවන් විදිහට ඒගලන් පර්ෆෝම් කරා පොඩි අයින්දන් ඔක වෙනකන් they gave their 100% ඉතින් මං ඒ ගැන සතුට වෙනවා කොහොමාරි අපේ ළමයි පුළුවන් දෙයක් කරලා අපේ ටීම් එක අපි සෙකන්ඩ් වුණා ඉතින් ඒ ඇති ඕවරඔල් මගේ ලාස්ට් මීට් එක දුකයි මොකද අය ස්කූල් එකට දුවන්න බැරි වෙන එක ගැන හිතුවම ආයි තින් නැෂනල් තමයි කම්පීට් කරන්න වෙන්නේ නැෂනල් ඇන් ඉන්ටර්නැෂනල් මිස් විතරයි ඉතින් ආය මගේ ජීවිතේ ඉස්සරහට තියෙන්නේ ඒත් මම ගොඩක් සතුටු වෙනවා මොකද මං ඒ දිව මීට් එක මගේ උපරිම ටැලන්ට් එක පෙන්වලා තමයි මං ඉවර කරේ ඉතින් මං ඒකින්ද මං ගොඩක්
සතුට වෙනවා මන් දිව අන්තිම මීට් එක මට හොඳින් ඉවර කරගන්න පුළුවන් වුණා කියන්නේ ශ්‍රින්ද ඔය ලෝකේ පුරා තරඟවලි වලට සහභාගී වෙලා තියෙනවා තරඟ ජයග්‍රහණය කරලා තියෙනවා මේ තරඟවලි ඔයා වැඩිපුරම කැමති තරඟේ මොකක්ද කිව්ව සිනායිද නැහැ මොකද ලෝකේ පුරා තරඟවලට සහභාගී වුණාට මම ඇත්තටම කැමති තරඟේ තමයි මම සහභාගී වුණ තරඟවලින් මම දිව ජූනියර් නැෂනල් මීට් එක ඒ මගේ 24.98 එක දිව මීට් එක 200 එකේ ඒක තමයි මම වැඩිපුරම මගේ ජීවිතේ ලොකු තැනක් දෙන මීට් එක සහ මට අමතක නොවන රේස් එකක් ඉදිරි ගත්තොත් මට ඒක තමයි මගේ රේස් එක මොකද මගේ බැරියර් කැඩුවේ මම ඒ රේස් එකේ මම හොඳම ටයිම් එක දිව්වේ ඒ රේස් එකේ පූල්ස් වලට සිලෙක්ට් උනේ ට්‍රයල්ස් වලට මීට්ස් වලට ඔක්කොටම මාව ක්වොලිෆයි උනේ මං කොටිම කිව්වොත් අර විතර කට්ටෙන් එළියට ආවේ ඒ මීට් එකෙන් ඉතින් ඒ ගැන ඒ මීට් එක තමයි ඇත්තටම මං කවදාවත් අමතක වෙන්නේ නැති මීට් එකක් විතර ගත්තොත් ඒක තමයි මීට් එක ක්‍රීඩාව කියන්නේ හැමතිස්සෙම ජයග්‍රහණය විතරක් හම්බුනේ දෙයක් නෙමෙයි පරාජයන්ටත් ඔබ මුහුණ දීලා ඇති ඔබට වැඩියෙන්ම දැනුණු අවස්ථාව මොකක්ද ඔබගේ බ්‍රේකින් පොයින්ට් එකක් ආවද කවදා හරි මේ ක්‍රීඩා දිවිය තුල ඔව් මගේ ලොකු කොමන් කියන්නේ ලොකු මම දුක් වීමකට පත් වුණ අවස්ථාවක් තමයි බය වුණ දුක මික්ස්ඩ් ඉමෝෂන්ස් කියලා තරි ඒ මගේ යූත් ඔලිම්පික් රේස් එක යූත් ඔලිම්පික් රේස් එකේ මම ෆස්ට් ස්ටේජ් එකේ දිවා 24.9 එකක් ඉතින් ඇත්තටම ඒ දිව රේස් එක මදි මම මොකද මම ගියේ ඒ ටාගට් එකකින් නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් අපි ට්‍රේන් කරලා අපි ඒ ටාගට් එකට යන්න හැදුවම අපිට ඒක achieve කරන්න බැරි නම් මම හිතන ඕන කෙනෙක්ට ඒක දුකක් ඉතින් මට ඒක ලොකු දුකක් වුණා ඒ වගේම මට තිබ්බ ලොකු බයක් තමයි මම ඒෂියන් ක්වොලිෆිකේෂන් එකේ ඒ පාටිසිපේට් වුණ හතර දෙනා මං හතර වුණා ඒ ඒෂියන් ක්වොලිෆිකේෂන් ට්‍රයල් එකේ ඉතින් ඒ හතර දෙනාගෙන් ඒ මට ඉස්සරහින් ඉන්න තුන්දෙනා ඒ තුන්දෙනාත් ඇවිත් හිටියා ඒ දායි මීට් එකට ඉතින් වර්ල්ඩ් එකත් එක්ක කම්පීට් කරද්දී එතන ලොකු බයක් තියෙනවා. ඉතින් ඒ ඒ බයත් එක්කම මට දුවා ගන්න බැරි වුණා කියන්නේ මම ගොඩක් කඩාවැටෙන අවස්ථාවක් තමයි ඒක. ඊපස්සේ මම කෝල් කරලා මම අඬලා මම මොකද මම ඒ ට්‍රයල් එකේ මම 4th දුවලා මම ෆස්ට් ස්ටේජ් එකේ මට ෆස්ට් වෙන්න බැරි වුණා. මම දිව්ව මේකේ මම 5th උනේ. ඔව් මම 5th උනේ මගේ ඒ ෆස්ට් හීට් එකේ. ඉතින් ඒක මට මම දැනගත්තා මම 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 පොයින්ට් එකට ආවා ගිව් අප් කරනවා කියන පොයින්ට් එකට මම ආවා මොකද මට කවුරුත් හිටියේ නැහැ මගේ අම්මී තාත්තී ළඟ හිටියේ නැහැ මගේ කෝච්චස්ලා ළඟ හිටියේ නැහැ කවුරුත් මන් ළඟ හිටියේ නැහැ මට ඒක කරන්න මේක කරන්න කියන්න ඉතින් ඔක්කොම උනේ ෆෝන් එකෙන් ඔක්කොම කෝල්ස් ත්‍රු කෝල්ස් තමයි ඔක්කොමලා මාව මොටිවේට් කරලා මාව පුෂ් කරේ ඒත් මං ගොඩක් කලවෙන්න මොකද මං ගොඩක් තනි වුණා ඒ මොහොතේ මට මම හිතුවා මම ගිව් අප් කරන පොයින්ට් එකටම ආවා මම හිතුවා නෑ මට සෙකන්ඩ් ස්ටේජ් එක දුවන්න බැරි වෙයි මොකද මගේ ඉන්ජරි එකකුත් තිබ්බ කකුලේ මං ඒකටත් බයින් හිටියේ ඒකත් ටේප් කරගෙන ඒ වෙද එක මට හරිය නැහැ ඉතින් ඒ වෙද එකත් එක්ක ගොඩක් මට ඇඩ්ජස්ට් වෙන්න අමාරු වුණා ගොඩාක් ලොකු ඩවුන් ෆෝල් එකක් වුණා ඒ සිටුේෂන් එක මට ඉතින් මං හිතුවා නෑ මේක නිකන් දුවලා දාලා හරි කමක් නෑ මේක නිකන් මට තව මීට් එකක් වෙයි කියලා මම හිතුවා නිකන් ඔහොම දුවලා එන තව තවත් මීට් එකක් වෙයි කියලා තමයි හිතුවේ මොකද 16 මම වර්ල්ඩ් රෑන්කින් 16 හිටියේ ටයිමින් හරියට තිබ්බෙත් නෑ ෆයිනල් එක දුවන්න මම ගොඩාක් බයෙන් හිටියේ මම දැනගත්තා හරි මේක 16 නම් අරක ඊට වඩා හොඳයි එන්නේ ඉතින් කොහොමත් මට දුවන්න බෑ කියන එක මම ඒක මම බලෙන් මගේ ඔළුවට දාගත්තා. ඒක තමයි මම කරපු වැරද්දක් විදිහට තියෙන්නේ. ඒත් with time මාව හැමෝම මාව satisfy වෙන විදිහට මට කතා කරලා මට advice කරලා මාව motivate කරා. I think ඒ ඔක්කොමත් එක්ක තමයි අන්තිමට මම කොහොම හරි අමාරුවෙන් අර කැඩිච්ච පසල් එකේ pieces ටික ඔක්කොම එකතු කරගත්තා. ඒ කරලා කොහොම හරි ඊපස් තමයි මම හිතුවේ නෑ මේක පුළුවන්. වැටෙන් අපි හැමෝම වැටෙන අවස්ථාවක් තියෙනවා අපේ ජීවිතේ. ඉතින් මම වැටුණ අවස්ථාව තමයි ඒක. හැබැයි වැටුණා කියලා අපි වැටලා ඉන්නේ අපි නැගිටිනවා.
ඉතින් අපි නැගිටින්න නම් ඉතින් අපිට වටේ ඉන්න අය උදව් කරනවා. ඉතින් ඒ වගේම තමයි මගේ වටේ ඉන්න හැමෝම මගේ පවුල ඉඳන් මගේ කෝචස්ලා මගේ යාළුවෝ මගේ හැමෝම මට ඒ මොහොතේදී මට උදව් කරා. ඉතින් මම ඒකට ගොඩාක් සූතිවන්ත වෙනවා. ඒගලන් මාව ගොඩක් පුෂ් කරා. ඉතින් ඒ පුෂ් එකෙන්ම මම නැගිට්ටා. ඉතින් මම හිතුවා නෑ මෙච්චර දුරක් මම මෙතෙන්ට ආවේ රීසන් එකකට. මට යමක් කරන්න පුළුවන් හින්දා තමයි මං අද දුවන්නේ. අද මම මේ මීට් එකට ඇවිත් ඉන්නේ මට කාටවත් නැති මට විතරක් තියෙන චාන්ස් එක මේක මට දෙයක් පුළුවන් නිසා. ඉතින් මං මට මේක once in a lifetime චාන්ස් එකක් කියලා ඔලිම්පික්ස් කියන්නේ. හැමෝටම හැමදාම එන මීට් එකක් නෙමෙයි. හැම අවුරුද්දෙම එන මීට් එකක් නෙමෙයි. ඔලිම්පික්ස් වගේම තමයි යුත් ඔලිම්පික්ස් උත්. ඉතින් මට හම්බුණ වන් ඇන් ඔන්ලි චාන්ස් එක ඒක. ඉතින් මං ඒක මිස් කරගන්න හොඳ නැහැ කියන එක අන්තිමට මම මගේ හිතටම දාගත්තා. වගේම කතා කරපු අයත් මට කිව්වේ මේ කාට පුළුවන් ඉස්සරහට යන්න කොහොම හරි කරන්න. ඉතින් අදිෂ්ඨානයක් මම තියාගත්තා. ඒකම මම හිතුවා හරි පුළුවන් කියලා මම ගේම් එකට බැස්සම අන්තිමට ඉතින් දිව්වා. ඒ අදිෂ්ඨානයෙන් අද වෙනකොට ලංකාවේ සෑහෙන ජනප්‍රියත්වයට පත්ලා තියෙනවා. දක්ෂතාව විතරක් නෙමෙයිනේ ඉන්න ගන්නේ සාමාන්‍යයෙන් මේ ලස්සන ගැහෙන ළමයි. දැන් මම හිතන්නේ ට්‍රේනින් කරද්දි ඉවෙන්ට් එකකට සහභාගී වෙද්දි දවසින් අඩි හරියක් ඉන්නේ එළියේ. හොව්වේ වැස්සේ කොහොමද එහෙම ඉඳලා මේ ලස්සන තමන්ගේ ලස්සන රැකගන්න? ලස්සන රැක බලා ගන්න කොහොමද? මොකද මේ අපි ඒක ගැන කියමු මේ ඉන්න කටියට හසයි කොහොමද කියන රහස මොකද්ද කියන දැනගන්න. නෑ රහසක් නෑ. මං කියන්නේ නෑ මම ලස්සනයි කියලා. ඒත් ට්‍රේනින් කරන සමහර නම් ඇත්තටම මම දකිනා ඉන්නවා ගොඩාක් අය. ඉතින් ඔය සන්ක්‍රීම් ගාගෙන සන්බ්ලොක්ස් ගාගෙන රේසස් වලට යන. ඉතින් මම නම් ඇත්තටම මට රේස් එකට ගියාම ඕවා මගේ ඔළුවේ නැහැ. ලස්සනද කැතද බලන්නේ දුවන විදිහට දුවන. මොකද මට එච්චරයි මට අපේ අම්මි වෙලාවකට මට බයිනවා. මොකද කොන්නේ මෙහෙම දාන්න කොන්නේ මෙහෙම දාන්න මං ඒත් අමිනි කියලා නෑ. මට කම්ෆර්ටබල් නෑ ඒක. මේ කොමරි මං හිතන්නේ මං ලස්සනයි කියලා මං කියන්නේ නෑ. ඒත් මං නම් ඉතින් එහෙම මොකුත් මේ සුද්ධ තියාගන්නවත් එහෙම මොකක්වත් කරලා මේ ලස්සන තියාගන්න මහන්සි වෙන කෙනෙක් නෙවෙයි. හරි ඒ වුණාට දැන් ක්‍රීඩේ ක්‍රීඩාවක් වුණාම සාමාන්‍යයෙන් හොඳ ඩයට් ප්ලෑන් එකක් තියෙන්න බෑ. මං හිතන්නේ ඩයට් ප්ලෑන් එක අනිවාර්යයෙන්ම ලස්සනට උපකාරී වෙනවා ඇති. අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද ඩයට් ප්ලෑන් එක වෙන්නේ කොහොමද? ගෙදරින් දවසට කොහොමද වෙන්නේ? ට්‍රේනින් කරන දවසට කොහොමද වෙන්නේ කියලා. මේ පෞගිය ටිකේ නම් ඉතින් පොඩක් කෑවා. ඩයට් ප්ලෑන් එකෙන් පොඩක් පිට ගියා. ද සීසන් කාලේට අපි දවන කාලේට අපිට සීසන් කාලේ සෙට් වෙද්දී මම කොමත් අපි ගොඩක් ෆාස්ට් ෆුඩ් වලින් චුට්ටක් අපි ඇත්ත නම් මොකද ෆෝකස් කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් අපි ඒ දෙයට මුල් තැන දීලා අපි අපේ ට්‍රේනින් කරලා තමයි ඉස්සරහට එන්න ඕනේ. ඉතින් අර ඔක්කොම අච්චාරු කරගත්තම බෑ අමාරුයි. ඒ ඇරෙන්න ඉතින් කනවා බොනවා කරනවා. කොමාරි ඉතින් අර ෆිට්නස් එක තියාගන්න එක තමයි අවශ්‍ය අපේ ඇඟේ. මොකද ගොඩක් මහත් වෙන්නත් බෑ ගොඩක් හෙට් වෙන්නත් බෑ. ඉතින් දැන් අවුරුදු 5ක් විතර කිව්වොත් මල්ල ක්‍රීඩාවේ හිනිපත්තිම ඔබ ඉන්නවා. මේ හිටපු කාලේ ඔයාලට හම්බ වෙච්ච හොඳම ඔපනන් කවුද? අපි මුලින්ම කතා කරමු ලංකාවේ ඔයා කැමතිම ප්‍රතිවාදියා කවුද කියලා. මම ආසම ඔපනන් ගත්තොත් ඒ කියන්නේ ලංකාවෙන් ගත්තොත් ඇත්තටම ෂර්මිලා. මම හරි අසයක දුවන්න. ගොඩක් දන්න කෙනෙක් ඒ වගේම මම එයා ටයිමටයි ගොඩක් ලයික් we have a lot of things in common. ඉතින් ලංකාවෙන් ගත්තොත් ඇත්ලික් කෙනෙක් විදිහට මම අස ඔපොනන්ට් කෙනෙක් ෂර්මිලා. එතකොට ජාත්‍යන්තරෙන් ගත්තොත් ඔබ සහභාගී වෙච්ච තරඟාවලියලි? මම ඇත්තටම මෙහෙම නම් වශයෙන් කියන්න දන්නේ නැහැ. මම සහභාගී වෙන තරඟාවලිය වලින් මොකද එක එක මීට්ස් වලට එක එක හිටියා. ඒ දිව හැමෝම හොඳයි. හැබැයි මම දුවන් ආස කෙනෙක් ඉන්නවා බ්‍රියානා විලියම්ස්. ඉතින් ජමයිකා වල ඇත්ලික් කෙනෙක්, ජූනියර් ඇත්ලික් කෙනෙක්. එයා ගැන මම ගොඩක් අහලා තියෙනවා. එයා හොඳ ඇත්ලික් කෙනෙක්. ඉතින් එහෙම ආසාවක් තියෙන කෙනෙක් ගත්තොත් දුවන්න ඉස්සරහට බලන් ඉන්න මම එයා එක්ක. බ්‍රියානා විලියම්ස් ගැන කතා කරමු. හින්දා අපි කතා කරමු. මේ දවස්වල නම් තරඟාවලිය මුකුත් පැත්තේ නැහැ. මෙතනින් එහාට
ඉදිරියට තියෙන බලාපොරොත්තු මොනවද? ඉදිරියේ තියෙන තරගාවලි මොනවද ඔබ බලාගෙන ඉන්නේ? ඒෂියන් මිට් එකට සහභාගී වෙන්න මම බලාගෙන ඉන්නවා. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් දැන් මෙතන ඉස්සරහට ඉස්සරහට කියන්නේ 2024 ඔලිම්පික්ස් වලට පාර්ටිසිපේට් වෙන්න තමයි මගේ අල්ටිමේට් ගෝල් එක විදියට ගත්තොත් තියෙන්නේ. ලොකු ටාගට් එකක් තියෙනවා. ඉතින් මේ වෙලා තියෙන දේවල් එක I'm hoping for the best. මොකද ටිකක් අමාරු කාලෙක අපි මේ හැමෝම ඉන්නේ. ඒත් අපි ට්‍රේන් කරලා අපි අපේ ෆිට්නස් තියාගෙන අපි ඉස්සරහට ආවෙ නැත්නම් ඇත්තම අපිට බෑ. ඉතින් ඒක තමයි මගේ ඉස්සරහට මම බලන්නේ. කමෙන් කමෙන් අපි ඉතින් කතා බහේ තවසනට ඇවිල්ලා තියෙන්නේ. මේ ආපු ගමනේ ගොඩක් දෙනෙක් ඇති ස්තුතිමත් වෙන්න අපි කතා කරමු ඊගෙන. ස්තුති ගන්ත වෙන්නේ ඒ ගැන කතා කරද්දී ඇත්තම ගොඩාක් අය ඉන්නවා. නම් වශයෙන් කියන්න බැරි. කියන්නේ නම් වශයෙන් කියන්න වෙලාවක් නැති මට ස්තුති කරන්න ගියොත් කට්ටියට. ඒත් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ෆැමිලි එකට, අම්මිට, තාත්තිට ඒගලන්ට මොකද මාත් එක්කම පිටිපස්සෙන් හිටියා. ඒ වගේම ස්පෙෂලි මගේ කෝචස්ලා දෙන්නට සුනිල් ගුණවර්ධන, වී මිසිස් බාතගුණවර්ධන. මොකද ඒගලන් මාව ගොඩාක් පුෂ් කරා. මාව පොඩි කාලේ ඉඳන් බැලුවා. මාව ට්‍රේන් කරා. මගේ පස්සෙම හිටියා. මගේ මෙන්ටර්ස්ලා දෙන්න ඒ දෙන්න. ඉතින් ඒ දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මගේ යාළුවා, මගේ කසින්ස්ලා, මගේ ෆැමිලිස් ඒ ඔක්කොමලාම මට ගොඩක් උදව් කරා. ඒගලන්ට ඒ වගේම මාව මේ තැනට ගෙනාපුවත් හිටියා, මාව අතාරපුවත් හිටියා. ඒත් මම ඒගලන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද කවුරුණත් මට ගොඩක් උදව් කරා. මේ හැමෝටම මාව මෙතනට පුෂ් කරලා, මාව මොටිවේට් කරලා අද වෙනකන් මාව මෙතනට ගෙනාපු හැම කෙනෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ශිරින්ඩටත් මෙතනට ඇවිල්ලා තමන්ගේ ජීවිතය ගැන මේ කතා බහට එකතු වුණාට. The last lap වගේ පළවෙනි වැඩසටහනේ අවසානයේ තමයි මේ ආරාධනා කරනවා අධිකරණ රැඳින්න කියලා. මේ වගේම තවත් ක්‍රීඩා තරවක සමග සුවද කතා බහකින් නැවත හමු වෙනවා. The last lap මල්ල ක්‍රීඩාවේ අද ගැස්සෙමු.